යිබෝ ප්‍රාකත්‍රී දහය ස්වාධීන ටවරටහි සමගෙන් ඔබහමුවන ම නිමේශ චමත් සංකල්ප ප්‍රථම මේ නවධහනය දවරතයේ සිරස්තලන වෙතර. ලබන විසි එකසිට රටටම දැඩි සංචරණ සීම. කොරෝනා පොකුර අදත් දෙද හස පනී එක් සස් වස්නාහිරට ි පොලිස්ථාන විසි හයක් නියෝජ්ජ පොලිස්පති දේශබන්ඳු හෙළිකරයි. වැරද්දක්කරොත් ප්‍රියදුරුගේ බලපත්‍රය අවුරුදු පහකට තහනම් අපෙන්ඩිය ටවටේ ඉන්දියාවේ දොළහක් පිළිගනී න විසි එක්මනිදා ඉඳන්න සමස්ත දිවිනටම යළිත්වරක් සංචරන සීම පැනමෙනව කිය යුදදාහමුදාාපති ජනවල් ශවිද්‍ර සිල්වා මහතා නිවේදනය කළලා. මෙ අතරේ කෝවිට් වසංගතය සීකරුවෙන් පැතිරයා නිසා දිස්්‍රික් ධදායක ප්‍රදේශ හැත්තෑවක් අද උදස්සන ඉඳෙලා හුද කලා කෙරුණා මෙයි විසියක එනම් සිකරාධාරාත්‍රී කොළෙහි සිට මයි විසි පස්ස වන අගහරුවාද අලු මහතර දක්වා යැළි දිවයින පුරා සංචරණ සීම පැනබෙනවා. යළිත් එදිනම එනම් මේ විසි පස්සනදා රාත්‍රිය කොළෙහි සිට මේ විසි අටමන සිකුරාදා අලුව මහතර දක්වා දෙවීනටම සංචරණ සීමක්‍රයක්ත්මක බවයි යොද හමු දාාපතිවරයා සඳහන් කරන්නේ. බඩකලපු කිරනකුළම් ත්‍රිකුණාමලයකින් ්‍යයා කොරුණෑ කළ ගිරි ුල්ල ගම්ම පහබියකම රත්නපුර කහත්ත හා රක්වානයන පොලිස් බල ප්‍රදේශවල ග්‍රමසය වසම් කිහිපයක් හොද කලාක් කර තිබෙනවා මෙ ගාල්ඇල්පිටිය අම්පරපදීතලාාව කළුත්තර ඉංගරිිය හාගලවත්්‍යයන පොලිස් බල ප්‍රදේශවල ග්‍රම සයවසම් කිහිපයක්ද හුදකලාළ ප්‍රදේශවට ඇතුළ. බතල අතවත් න රලිය නෝබු් හා ගවන්තලාාව මෙ හැටන් යන පොලිස්බල ප්‍රදේශවල ග්‍රම සයවසම් කිහිපයක්ද හදකලාකර ඇති බව පොලිසිය පවසනවා. අලතරමඩකලපුූ ුවරලිය ගපහා පොල්න්ඩරු දිශ්‍රෙක්ක වල හොදකලාකරති වූ ග්‍රමනිල් දරී සම්කිහිපයක්ද දිදහස් කිරීමට පියවගෙන තිබෙනවා. ්‍යැතර මුළු දිවයිනට මක්ඩව ක්‍රයාත්ම කෙරුණු සංචරන සීම අදාලු මහතරෙනිත් කරුණා. අද සිට ලබන තිස්සෙක්වවිදා දක්වා සෑම දිනකම රාත්‍රී එකු ෙහි සිට අලු මහතර දක්වා සංචරණ සීමමා ක්‍රයාත්මකයි. පලාත් අතර ගමනාගමනේ සීමමාකරමින් පනවා ඇති සංචරණ සීමද අකන්ඩව බලපැවැත්වෙන බව අරක්ෂකංශ ප්‍රකාශ කලා. යනුව අද දිනේ නිවසින් බැහැරවිය හැක්කේ ජාතික හැඳරුම් පතේ. අවසන් අකේ ඔත්තේ අංකයක් හිමි පුදගලයන්ට පමණක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඩෙව්ච පොලිස්පති ජිත්‍රහණ මහතා සඳහන් කේ. ත්ේ දවසක් දාහත කියන්නේ යයානු තමුගේ හැුණුම්පතේ එක තුන්න පහ. හත නමේ අංකවසා අංක වශයෙන් තියනොන. වැනි අංක්‍යයක් තියනට ගමන් කිරීමට හැගියාවක් ලැබෙනවා. මේයි අදහස් කරන්නේ නෑ එවැනිංක තියන සැමදිනාමාද පාර්ට බහින් දෝන කියලා. අත්‍යවශ්‍යම කරුණක් තියෙන නම් විතරක් ඒයාකාරයට ගමන් කරන්න උත්සාහ කරන්න. සංචරන සමා ක්‍රාත්මක වෝද රැකයාහා අත්්‍යවශ්‍යටයුතු සඳහා බාධාවකින් තොරව ගමන් කළ හැකි බවද පොලිසිය පවසනවා. කෙසේවුවත් සෞඛ්‍ය මාර්ගෝපදේශන් අනුගතව කටයුතු කරන ලෙසයි ආරක්ෂකංක්ශ ජනතාවකින් ඉල්ලාසටින්නේ. නිරවතහයිද නීතිවුල්ලංඟගය කරන පිරිස් අත්තරංගෝට ගැනීමේ මෙහෙුද අකන්්ඩව ක්‍රාත්මකයි. ත පුත් ඒ මාර්ති මධ්‍යස්ථාන අද දින විෘත්ත කිීමටයුතු කරතිුණ ගොවිචනාව එලබල ොග විශල වශයෙන් වැකන ිත්තිබූ අතර ඒවා සිදු ගටලුවකින් ොර අලික ගනීමට හැකිවූ බවයි වුන් ප්‍රකාශ කේ. ඇද ම ද න එලවල කිල ලක් දයකට වැඩි ප්‍රමාණය ආති මධ්‍යස්ථානයටට ගොවින් රැගෙනවා ඒ මිලදී ගනීම සඳ ලංකාවේ නන්දසි ්‍යපාරි මහතු ආත මධ්‍යස්ථාන තුලට ඉතා ත විසල් ප්‍රමාණයක් කාවා මුත්යම ේ සාර්ති මධ්‍යස්ථානයට පැමිචි සිලම ගවියට අද ත හඳ සුබ දවක් හටිට මට සහකරන්න පුලුව. ්‍යතර දුල් ආර්ථික මධ්‍යස්ථානේද අද දින සිට ව්‍යෘත්තව පවතිනපා. එහි එළවලු මිලද සේටාසුවකින් පමණ ඉහළකොස් ඇති බව ්‍යපාරිකව පවසනපා ඒ මධ්‍යමරත්ත්‍රී සිට දබු ර්ථක මධ්‍යස්ථානයට විශාල වශය එලවලු තුොගල බීතිබුණා. ම්‍යතර අදලුයම් කාලයේදීේ එනව ප්‍රධනමාකේ දැඩි රත්තවාහන තදවදයක් දැතිවුණු බවයි දබුල්ල පොලීසිය ප්‍රකාශ ක, මෙ අතර සස්ත දෙවෙනට ක්‍රාත්්ම කිරීමට නීමත සංචරණන සීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම, දොරමටලාව විශේෂ වැඩසටහන ප්‍රොට් විකාශයෙන් අනතුරුව විකාශය කරෙනවා. ොVවිට් මර්ධන කාරසාධක කලකායි, ප්‍රධන යුදහමුදාපතිජනවාල් ශවිද්‍ර සිල්වා මහතා ඇතු බිතුන් රක් ට සහභාගවීමට නීමතයි. රෝන ආසධතයන් නිවස්ව ව ඳවා ප්‍රතිකාරිකිරීම සබන්ධ ව යෝජනාව සාච්චා මට්ම මේ පවතිනම කියලා සෞඛ්‍යංශය ප්‍රකාශ කරනවා. අධනේදී කොරුණනා ආසධත්‍යයන් දෙදිහහා සාර්සිය පන හහිදිනකු හඳනාගරන. රටින් භර්තාාවන සමස්ත කරුණ ආසාධිතයන් සංඛ්‍යාව, එක්ෂ හතලිස් පදහස් දෙසිිය දෙක. වෙසි හතර දහස් සයිසේ කොස් දෙනකු රෝහල්වල ප්‍රතිකාරල බනවා, ූර්ණ සුුවලැබූ සංඛ්‍යාව, එක්ලක්ෂ දහනව දහස් හයිසිිය විසින්නාාවයක්. ද පි ල හන්තය ෂිකතීරන ගැනීම සදහ ො- ක්‍රයකාර කාර සාදක කමට අමත පිත ර රාජ ත දර්ශ ප්‍රාන්ධ පුලය හත්ම හත්මන්ගේ ස ග ප ැස්සුන. රන ආසාදතයක වට හදු කැනීමෙන් පසු. එම පුදගලයාට පවල චි කන්ට ලපන දැඩ මානසික පීඩනය පිබඳ දධන යොමරම ආසන්දම ප්‍රතිකාර මධ්‍යස්ථානයටය යොමකිරීමටද මහිත තීරණේ න. ඔවිදධහනය වැලදන රෝගීන්ගේෙන් රෝග ලක්ෂණ පෙන්වන්න රග. ඕගේ නිවසේ සිටම ප්‍රතිකාර කිරීමට සෞඛ්‍යමාත්‍යංශය විසින් තීරණයක් ගනු ලැබ්වා.ඒ වගේම ඒ සඳහා පළමු පියවර විදිහයට අතිකරු ජනාධිපතිතුමා අපට උපදෙස්තෙන්නු ලැබවා අත්දැනට රෝහල්වල ඉන්න විසි එෙක්දාහක් පමණ වන කොවි රෝගය වැළඳනු රෝගීන් වර්ගී කරණයකට භාජනය කල්ලා රෝග ලක්ෂණ පෙන්වන්නේ නැත්ති රෝගීන් නිවසේ සිතම ප්‍රතිකාර කිරීමට ඉදිරියේ කටයුතු කරන්න කියලා. ඒ සඳහා මාර්ගෝපදේශය කකස් කරමින් සිතන දනතතුර. ැබනි මවරුන් අනිවාර්යෙන්ම සෑනවල්් සසාභාගවියුතු බව කොලඹ කාසල් හලේ ප්‍රරිසබ හ නාරිේද විශේෂඥයිද සනත් ලැනරුල් බහතා පවසනවා. ගොරෝනා රෝගය නිසා ඇතිබන බයට නිවස්තුලට ව සිටීම නිසා මරණ සිදුවෙන්න්න පටන් ගරන්තියෙන මේ අධිකරදිර පිරිණ පෙලෙන නිවුන් දරුවන් ලැබීමට සිටි මක්. නිවස තුළට වී සිටීම නිසා ඇය රෝහල් ගත වෙනකොටම ඇය මේ ෑම ලක්කෙලා තියෙන. ගර්ණනි මවරුන්ගේ නිල්ලාන්නන කැමතිේ විශේෂෙන්ම නිධන් ගත රෝගතියන මවරු.ධිකර ුදිර පිීරණය දිය වැඩියාව? පෙනහලු ආශ්‍රිත රෝග සහ ගදත් රෝග තියෙන මවරුන්ගෙන් නිවෙස්තුරට වී සිටිින් එපා. ඔබගේ දෛනික ඕ සතිපතා සායනයවලට පැමිණෙන්න්න. ප්‍රතිකාර නොකොඩවා ගන්න. එසේ කිරීමෙන් ඔබගේ රෝගතත්ත්වය උත්සන්නවීම වලක්වාගෙන. මරණීය තත්ත්වයට පත්වීම වලක්වා ගන්න පුළුවන් කියලා අපි අදහස් කරනවා. ැත රටියයාර්යා අමාර හලේ සයින සඳහ පැණීමට පෙර, දහත් තුනයි අනුව අන්කේ අමතාසායන ගැන දැනුවත්වන ලෙසට, රොහල අබ්්‍යයක්ක්ෂ වෛද්‍ය චීවිජය සුරේ බහතා පවසනවා. සායන රෝගීන් දෛනකව දර්කාලන ප්‍රතිකාර ලබාගන්නය මො දිවේ විදධ ප්‍රදසල දුරබැහර පදශසලින් පැමිණෙනවා ඔඕුන් පුලන් ධාතනයි අනුව කියෙන දුකතනයට කතා කරලා ප රිජ්ාර්යා අමාරෝහ ඇමතිීමෙන් අදාලා සානයට යොමුවෙලා අවශ්‍ය උපදෙස් ලබාගන්න පුළුවන් එකනිසා දුරබැහර ඉන්නයි පැමණීමට අවශ්‍ය නැහැ ඔුන්ගේ අවසද අපි ඒ අසන්නම තියෙන ප්‍රධාන රෝහලකට යවීමට කයුතු කරවා සාන පැමිණීම අධ්‍යවශ්‍ය රෝගෙක් සිටිනවා නම් ජාතනයනු අකට කතා කරලා ්‍රේලාවක් දෙයක් විංකරගන පැමිණන්නේ නම්. එකරාසිවීම වලක්වා ගැනීමට හැකයවත් තියෙනවා. භ්‍යාතර කොරුණා ආසාධත්‍යන් වැඩි වශය හදුනා හැීම හතුෙන් වැලිසර ආර්ථි මධ්‍යස්ථානය තුළ PිCR පරීක්ෂණ සිදු කිරම් අද ආරම්භ කරුණා. බේවන විට තාව කලික වසසා ම ඇති ආර්ථි මධ්‍යස්ථානයේ වෙලඳ සල් එකසි තිස් පහම නියෝචනවන පරිදි වෙළද මහතුන් සහ එහි කාරය මන්්ඩලේ එකසිය පනස් දෙනෙකු PCR පරීක්ෂණඳහා යොමු කළ බවයි වත්තල සෞඛ්‍ය වයිදදි නිල හරිකාර්යාලේ ප්‍රකාශ කළේ. ප්‍රතිශක්ති කරන වැඩසධන අර්තයේ ලක්ෂ දහ තුනකට වැඩි පිරිසකට මේ වෙනකොටත් එන්නත් ලබාදීලා තියෙනවා. මේ විදිහට එන්නත් කරන වැඩසහනකණ්ඩබභ ක්‍රියාත්ම කරනව කියෙලායි සෞඛ්‍යශ්‍රය ප්‍රකාශක කරන්න. න කරන ඩටහන ඇතේ ස් රසනකකා ොවිශීල්ටේනත නවලක්ෂ විසි පන්දහස්දේ හලස් දෙදනකොට ලබාදී තිබෙනවා. එහි දෙවෙන මමාත්‍රාව ලබාද ඇති සං්‍යාව දරක්ෂ හටහ දහ හඇත්තෑ හතක්. යින ාම්මන්න්නතයේේ පලමු මමාත්‍රාව තුන්ලක්ෂ හැත්තෑ පන්දහස්තුන්සේ දහසෙනකොට ලබාදී ඇති අතර එහි දෙවන මාත්‍රාව දෙදහස් හරසේතිස් පස් දෙනකොට ලබාදී තිබෙනවා. ස්පූට්නිික්ෙන්න්නනතේ පලමු මමාත්‍රාව දහත දහස්හයියයානු නවදනකුට ලබාද ඇති බවයි සෞ්‍ය අංශෂ සඳහන් කරන්නේ. එඒත් කරන වැඩසටහන සාර්ථකව ක්‍රියයක්ත්ම කිරීම සඳහා අද සිට විශෂ ක්‍රමවේදයක් අනුගමය කරන බව කොලබ දිිස්ට්‍රක් ලේකම් ප්‍රති ්‍යසරත්න මතා පවසනවා. ස්වාධීන රූපවාහිනී හත්තු නිපැයි වැඩ සටහන්ටෙක් පෙමින් ඒමහතා මේ බව ප්‍රකාශ කලා. තරම ෞඛ්‍ය බලධාරීන්ට නිදහසේ මේ එන්නත් කරණය කරන්න අවශ පරිසලය ලබාදීම තමයි අපේ ප්‍රධාන වගකි මේ ඉන්නට්ටික ලබාදීම සඳහා යම් වැඩ සටහනක් ක්‍රියත්ම කරය අද සිට ක්‍රියාත්මක ඒක දිවෙන්නේ අදාල ප්‍රදේශයට පුංචි රෝකර ලබාදෙනවා ඒ ෝක අදල පුද්ගලගගේ නිවසටම ගිහිල රා්‍රීනන් එක ෙදල දිල තින්නේඒ ෝකන එක සඳහන්නවා එන්නත් කරන්න වෙලාවා අටේ ද නමය තම යාගේ වෙලාව තුකර අපි සාමාන්‍ය පැයකට කසිය පනක් තමයි ටර්ගට් කලතිනන්නේ ලොකුර රශ්්‍යක් කියෙන්න්න යාන් ව. ේලා පමන නාඩිපා දාහයක් ඇතුළද එයායටඉදෙක්ෂණය ගහගෙනයන්නත් පුළුව. අපිහිතනවා මේ වැඩසහනි දිගටම ගාත්ම කරන්න. බ්‍ය අතර කිරි දෙෙන බවවරුන්ට එන්නත ලබාගැනෙීමේ කිසිදු ගැටලුවක් නැ බව සෞක අංශෙන් පාතිෙන පා. ලක සෞක සංවිධානයේ දත්තා අනුව කිරිදින මවරුන්ට ලබා දෙන්න පුුවන් කිරිදීම නවත්වන්න අවශ්‍යත් නෑ එන්නට ලබා ගනීමෙන් පසුව. සමාජයේ මතයක්ත එනවා මෞකිරදීම දෙන ගානකර සීම කරන්න. එන්නට ලබාගත්තට පස්සෙ දෙන එක හානි කරයි කියලා. ඒ වසියල්ලම විද්‍යාත්මකව සාක්ෂයේ පදනම් කර ගත්ත නැතුව ගොඩ නැගිච්ච මති මතාන්තර යන්දා. කිරිදින මවකට එන්නත ලබා ගන්නත් පුළුවන්. එන්නට ලබා ගත්තර පස්සේ මවකුරදීම කරගෙන යන්නත් පුළුවන්. බේන්තර එන්නත් ලබා කැනීම සඳාචන තව සෞඛ්‍ය උප දෙෙස් නොතකා එක්රැසූ හොත්, කරෝුණ ්‍යපතිය තවත් ඉහලයන බව සෞඛ්‍ය ප්‍රවර්ධනකාර්්‍යංශ්‍ය ධ්‍යයක්ෂ වෛද DDP කුක්ගලගේ මහතා පවසනවා. එ පිබඳවදහනේ ජොමු කරමින් තමන් අදාළ ද්‍රාමසයව වසමේදී පමණත් එන්නත ලබා කැනීමට ක්‍රියා කරන ලෙසයි එ මහතා ඉල්ලා සිටින්නේ. යනතාව එකතුවෙලා පොරහමින් එන්නක් කරන මධ්‍යස්ථානවල එන්නත් ලබාගැනීමට කටයුතු කරවා. ඉතින් විශෂෙන්ම දැනවත් එන්නොට අවශ්‍ය මේවායනත් අලුත් පොකුර නිර්මාණය වනට පුළුවන්. එම නිසා එන්නත ලබා ගැනීමේදී තමන්ට අදාල ග්‍රාමනිල්ධාරී වසට අදාල එන්නත් මධ්‍යස්ථානයටට පමණක් යොමුුවන්නටයුතුළ යුතු. ල් ැබ ඩ පිටේ පිහිටු ඇති ධ්‍යස්ථනයේ ද එන්න තලබදීම සිදුකරුණේ බොරල්ල සෞක්‍යවයිද නිල්දහරිකාරයාලය මහෙවීමෙන්. ්‍යතර මාර්ග ගත්‍රමට ෑඇනුම්කිීම හිද එන්න තලබා ගනීම පහසුකම් සලසාතිබුණ. දොම්පේ ප්‍රාදේශී ලිකම් කොට්ටාසේ ග්‍රාම සයව සම්හතරක පුදකලයන් දහසක් සඳහ එන්න තලබාදීම දුොම්පේ ප්‍රාදේශය උපකාර්යාලයේ දී සිදු කරුණා. ොරල්ල රිසර යන්න නිවාසංකීර්ණය හා යවට ජනතාාව වෙත එන්න ලාදීම සිදුකරුණා. එම නිවාසංකීර්න බොහමේ පහිටා අතිබූ මධ්‍යස්ථානයේදී ප්‍රදේශවාසයන් දහසකට වැනි පිරිසකට එන්නත ලබාතුන් බවයි කොළඹ මහනගරසභාවයි වෛද්‍ය දිනුකාගුරුගේ මහත්මී ප්‍රකාශ කලේ. ්‍යාතර මහනුවර ශත්‍රී දළ දදාමාලිකේ සේභකයන් තුන් සී පනස් දෙනකු සඳහා එන්නත ලබාදීම මහනුවර ජාතිකරෝහලේදී සිදුකෙරුණා. රෝනාවට ගොදුරවෙලා ඉන්න ජනතාව බේරගන්න රජයේ ආරක්ෂක සහ සෞඛ්‍යංශගන්න දැඩි පරිිශ්්‍රමයට ශක්තියක් එක්කිරීමේ අරමණින් ආරම්භ කෙරුණු සැමට සමසිතින්, කොවි් ප්‍රතිකාර පසුකම් සම්පධන ජාතික ක්‍රානතිය අණ්ඩව ඉතාමත්ම සාර්ථකව මේන කොඩත් ක්‍රාත්මක වෙනවා. ඇදන්දසදහසක් සකස්කිරීමේ ව්‍යපෘති ක්‍රියාත්ම කෙරුණේ අමත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂ අර්තයි. එම වැඩස හන්ඩට ස්වාදිනරූපාහිනි මධ ජලයේද දායකත්වල ප තුන්නා ස්වාද නරපයනි මමාධ ජාල සින් සකස්කන ලද එම ඇඩන් අමමාත්‍ය කේලෙ ලමුක් කල මහතාට බාදීමම ස්වාධ නූපාහිනි පරිශ්‍රේදීසිදු කරුණා එම ඇදන්තගේ මහනුව කොට්ටාශ ාර ේෂට පොලි අධිකාර, චමල් රත්නායක් මතාවිත භරදීමටයි අමත්තවරයක් කටයතු කළේ ඇඳන් සඳහා අවශ්‍ය කොට්ටමට් සහ ඇතතිලි සඳහා මුල්ල දයකත්වල පාතින්නේ විශව ශත්‍රේද මියු සම්පත් ලියනගේ සහ ජනමාත අමතවරයක්ගේ සම්බදධිකාර්ක චමින්ද වික්ම සිංහන මමාතරන්. ස්වාදිනු පාන මාත ාලය සභහපති සුදත්‍රෝහන ප්‍රධාන විදාායික නිධරේ නලි නික්ංක විදායක අධ්‍යක්ෂ ආචරය හසන් ේට අරචයන මතරුන් මෙමවස්ථාවච සහාග වුණ.ේ සංස්කෘතිය මතින හක් තමයි ප්‍රශ්න මනුවවති එ බත් සියලදනමකට එක්ස් වෙලා පුළුවන් තනන් විදිහයටට සහයෝගල බලදනද ඒක අපි දකිනවා වර්තමමානේද. ඇනම්මදෙවා අමහිතන වක්කින් බාරගත් නමල්රජ ක්ෂමත්තුමතරුනඇමතුවර කටඩට නද හදාහක්. දි දහයි ඒක ඉලක්්‍යයක්ඒකගේේදීපු අදහසත් එක් රට අනිකුත් අආත ස්වාදන රූපාහන අයතන එහම ද පම තිබෙන ේච් ාවේ ක් ලක පපුදජන පෙරමණිය පේ රති මතිය මුල්ල සවාපත්තුමාගේ ආශිරවාදය සහ අධ්‍යක්ෂක මන්ලේ හ සිරවාදයක්ත් එක්ක කාලයක් ප්‍රෝජනයට ගන්න පුළුවන් ආකාරයේ වැඩ පිළිියව ලක් සකස් කරල හඩ පාර දුන්න. ඒවගේ මේකට කටයුතු කරන්න වැඩකරපු සීල දෙෙනටත් සූතිවන්තයන. ොට් ආධතන්ට පසුකම් සැලසිම් පෙන් වෙන් අමතේ නමල් රාජපක්ෂමතාාවගේ සංකල්පයකට අනුව දිනදායක් තුළ ඇඳන් දසදහක් ව්‍යප්‍රතිය සාර්ථකව සම්පූර්ණ කිරීමට හැකි විතිබෙනවා ස්වච්චාවෙන් සබඳධ වූ තරුණ තරුණියන්ගේ කැපේ මතයිඒ සම්පර්ණ කකිීමට හැකි වනේ. ව්‍යාප්‍රතිය අනම්භ වූ පසුගේ හත්වන දා සිට ඒ දිනීදවා අලතින් ඇදන් දස දහසක් පමණ සැකස්කරති වෙනවා මෙම ්‍යප්‍රති තුලින් හල් වල අලු පෙඩියා කටය සහද තරුණ තරුණියන් යොම විසින්නවා ඇඳදන්ැස්කිරීම ලක්කේ සම්පූර්ණ කළද මෙම කටයුතු අක්ඩව සිදු කරන පවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මන්තා පවසන්නේ. මෙ අතර කොවිD් වසංගතය හමුවේ රජය සිදුකරන සේවාවන් තෞදුරටත් ව්‍යප්ත කිරමේ අරමණින් මහනගම පේන්සෙන්ට අධිපති ගමිණී මහනාව මහතාට අයත් පෞද්ලික හෝට්ලය කොවි් නිරෝධයන මධ්‍යථනයක් ලෙස පවත්තාගන මනහා රජයට භාරතම සිදුකරුණා. එම ස්ථනයේ පාර්තමේ අවස්ථාවට අත්‍ය ආචරය බදල කුුණවර්තන මහතාඇතුළ පරිසක්ව සිටිය. මහරගම පිට සවු මහල් ගොන්න කල්ලක්වොට කාබර හතුලිස් නමකින් සමන් විතායි අපේ රටේ ඉතිහාතය පුරාම ජාතික වර්ශනයක් පවති අවස්ථාවක දනේ රටේ තිබුණන සම්ප්‍රදාය තමයි යමක් කළ හැකි මිනිස්සු ඉදිරිපත් වෙන. ඒ සඳහා සවේච්චා වෙම. අආධර දෙන්න ඉරිපත්වෙන එක වෛර දේශපාලනය තුළ සියල්ල දේශපාලනය විසින් ආණ්ඩු විසින් කළ යුතුයි කියන සංකල්පයෙන් බැහර රටකට ජාතියකට විපතත් පෙමුන් අවස්ථාවදී අනිකුත් ව්‍යවසායකයනුත් ඉදිරිපත් වෙලා මේ අවස්ථාව රට බේරාගැනීම සටනට දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් රජය වයෙන් අපේ ගෞරයක් පුද කරන්න කැමති. ෝක රියානතුරු නිවාරණ සතියට සමගාමීව රථවාහන කල්නාා කරණය සහ රානතුරු න්‍යාමණය වෙනුවෙන් ජංගම දුරත යෙදුමක් හඳුන්වා දෙන්න කටයුතු කෙරුණා. එම අවස්ථාවට එක් වූ අමාත්‍ය ආචාර සරත් විරසේ කර මහත්මයක් ප්‍රකාශ කළේ වැරදි කරනර. බලපත්්‍රය වසර පහකට අතිට වන්න පීවරගන්නවා කේලයි. ලෝකරී අනතුරු නිවාරණ සතිය අධන්නා රම්භ වවා. රවවාන ශේත්‍රයේදී පොලිසියන් වන වැරදි පිළිබඳ තුරතුරු ජනතාවකෙන් ලබාගනීම අරමුණින් මෙම යෙදවම නිර්මාණි කරති වබෙනවා. ේලි දෙෙක්වමේ අවස්ථාවට අමාත්‍ය ගමී ොකුගේ රාජ්‍ය අමාතෙලු මුණුමයන පහත්තුරනැතුළු පරිසක් එක් වොඩා. දෙවි සරකිෙන මාර්ග පද්ධතයක් යන සංකල්පය පදනම් කර ගනිමින් මෙම වැඩ සටහඬ ක්‍රියාත්මකයි. මෙම යෙදම භාවිතකිරීම සදහා ජනතාවගෙන් කිසි දුමුදලක්කයි නොකෙරන අතර ායාරූපහෝ ිඩියෝ ලෙස ඒවාජ්‍යොම ක හැකි. ්‍රශචර්් ාදදන්ට පාලිමන්තට පැමනීමට අවසර ලබාදම සම්බන්ධයෙන්ද සරත් වරසේකර මහතා මෙහිද අදහස් දැක්වූවා. ්‍රස්වාදී වවැලක්වීම පනස යටතේ අයම්කි සිෙන තියාගෙන න්නවනම් ඒ විශන කටයුතු අසන් වෙනකංම් හුට කවදක්ත් එලියට ඇන්න දෙන්නේ නෑ ඇලියයට ගොත්තේ න්ගේ හන ප්‍රස්්්‍ර පි ඳව ඕට පුලුවන් පිට අයට දන්වන්ඩ. එතවට ඉදියේේදී අත්තන ගොඩ ගඩ හින්න අයටත රටින් පැනයන්ට පුළුවන් එමනත් ඇ අවශ්‍ය කරන ප්‍රශ්මට තර සපගන්න පුල එකනිසා තමයි රිමන් බාරයන්නට පුුවන් එඩ. එතොට ඇ පිල් කල තියනයට පුළුවන් එන්ඩ. නමුත් දැඳ උ ෝග මත්තියනයට කවදකත්ි එන්ඩ දනෑ නමුත් මේක පර. ව පාලිේ මන්ත්‍රවරයේ රැඳුන්නවීමම ගද තියන එක එගිරිසා මහිතා පැලිව කතානායගතුමාගින් ඉල්ලා සිටිය මේ රිචා් බෞද්ධින් මැත්තුමාට එන්ඩ දෙන්ඩ එපා විචන කටයු දෙරන්නකං කියලා. මේකැවිල්ල සාමාන්‍ය රට යාාතික ආරක්ෂ පිළිඳ ප්‍රශනයක නමුත් ම විරුදොත්ත පෑවට කතානගතුමා ඒක උපදෙ දනවනක් යන කටයුතුකන්න ප ැද සිට. ්‍රස්නාහිර පලාාතයේ නව පොලස්ථාන විසි හයක් පිටුවන්න කටයතුය දල තියෙනවා කියලා එම පලාත හර දේෂ් නියෝජ්‍ය පොලස්පති දේශබඳතන කෝඩ මහමයා ප්‍රකාශ කළා. කෙස්නර් නව ොලස්ාන විවෘත කිරීමය අස්ථාවටික්වෙමින් දේශබන්ඳ තෙනකොන් භහතා මෙ ම ද හස් පල කලා. අමාතේ ගමිී ලොකුගේ මහතාද මෙම අවස්ථාවටෙක්ව සිටියා. පිළියන්ඳල පොලිස් වසම තුළ ග්‍රාම සේවා වසම් විශාල සංඛාවක් ඇති බැවින්, ජනතවට පහසුසේවක් ලබාදීම වෙනුවෙන් මෙම පොලස්ථානේ පිහිට වනු ලැබවා. අපරාධ දූෂණාවමකිරීම සඳහාද මේ හොද අවස්ථාවක් වන බයි ඒ මහතා මෙහිදී පෙන් පාතුන්නේ. ස්සාන් පලා තුළ පො ස්ාන සිහයක් ාපක ටීමව තින. ඒන් දෙෙවැ ොලස්ානය ම යෘතු කරන ගේ ැස්බෑාව පො ස්ාේ යනු මෙ ැක් කලක් පිියන්දල ොලිස්වසමට සම්න්දලති ග්‍රමි දරිවසං විස්ක් පමණ වෙන් කරලා අද දිනසිට කැස්බෑාව පොලස්වසම් තාප වන යු මේ ස්ාන්ට අවශ ථාන රක් සාදය දර මටල පත් කළලතිනවා. අපරාද බහුල මද්‍රව බහුල ප්‍රදේශල විසාල පොලස්වසං කොටස් වසය ග්‍රමි දරි වස ෙන් කර ො ස්ා පිට න්. මතුන්ත්‍රී මතිබූ හමන් මහත්මයා පසුගේ දහතුන් වනිදා සමගි ජනබලවේගේ නිල ෆස්පුක් පිටු අරහ කළ ජාතිවාදී ප්‍රකාශය හෙලා දකිනවා කියලා දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ නායක සුගත් හෙවපතිරන මහත්මයා කියනවා. ඒත් ජාතිවාදී ප්‍රකාශය සබන්ධය නීතිය ක්‍රාත්ම කරන්න කියලා ඉල්ලමින් එම පක්ෂය පොලිස් මුලස්ථානමත අද පැමිනි්ලකුත් බහරදුන්න. ිබර් රහමාන් කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමග ජනබලවේගේ නිල ෆස්බුක් පිටුව පාවිච්චි කරලා ප්‍රකාශ කරන්නේ සිංහල අවුරුද්ධ නිදහසේ සමරන්න කටයුතු කරපු සිංහල බෞද්ධ ආණ්ඩුව මුස්ලිම් ජනතාවට රාමසාන් උත්සවය සමරන්න නොහැකි වෙන්න මේ සංචරණ නීති පැනැව්ව කියලා. අපි ඉතාමත් පිළිකුලෙන් යුතුව මේ ජාතිවාදී ප්‍රකාශය හෙලාදකිනවා. මේ මුජබර් රහ්මාන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයත් මරටේ බෝම්බ අටවන්න තරුණයන්ගේ මාන සිකත්වය ගොඩනකපු සසාහරාන්ගේ ප්‍රකාශ අතර කිසිම වෙනසක්නෑ. විශේෂයන්ම මුස්ලින් තරුණයන් අතරේ. අන්තවාදයක් පරෝල ඔබත් මත් තිපර මාතෘ බූමිය, යලි ලේගංගාවක්රන්න කැසකාවන මුජිබ රවමල්ලගේ දේශපාලනන තිතතියන්න තමයි. අපි අද පොලීසි විල්ල මේ පැමිල්ල කරේ. ලාස්ටික්හ පලතින් වලින් නෙමකළ වෙසක් සැරසලේ භාවිත කරන්නේ නැතුව මෙවර වෙසක් උත්සය සමරන්න එකතුවෙන්න කියලා පස රමාත්‍යංශ්‍ය අපිරටේ ජනතාවකෙන් එල්ලි මක්කරනවා. වෙසක් පොහෝ දිනේ විහාරස්ථානවලට යාම සීමාකර නිවෙස් වලට වී තෙමගුල සමරණ ලෙසයි රජී ජනතාවින් ඉල්ලි මක්කරන්නේ. වෙසකුත්සේ වෙනුවෙන් නිවිස්්හ පරිස්්‍රාලං කරනය කිරීමේදී හැකි තරම් පොලිීන් හාපලාලස්ටික් භවිතතින් වැලකී සිටින ලෙසට ජනතාවදෙන් වත් කරෙනවා මධම් පරිස අධිකාරී හෙළකරන තොරතුරවටන්ුව වාර්ෂිකව පොලිතින් හා ප්ලාස්ටික් ආනායනේ සඳහා බෑකරන මුදල රුපියාල් කෝටි පන්දහස්සසවා. එෙන්ම වාර්ෂිකව මෙරට පොලතින් හා පලාස්ටික් ොන් එක්ෂහත්ත හදහ එකේ අනු හතක් කාණනය කරන බව, පරිසර අමාත්‍යංශය පෙන් පාතයන්නේ ප්‍රතිජක්‍රී කරණය කරනු ලබන්නේ ොන් දොළස් දහස් හයිසිතිෙ හයක් පමණයි. ප්ලාස්ටික් හා පොලිතින් වලින් සිදුවන දැවැන්ත පරිසරහනය වලක්වාගැනීම සඳහා දායකක්වේ ලබා දෙන් ලෙසයි රචේ ජනතාවකින් ඉල්ලා සිටින්නේ. ඒ සගෙන් පාත්ත්‍රිය දය ස්වාධීන ප්‍රති මිින්ෙමට පත්වරවා සුප්‍රාත්‍රියයක් අයිබෝන්.